WhatsApp තාක්ෂණය ඔස්සේ සුරූපී කාන්තාවගේ ඡායාරූප පෙන්වා ජංගම ගණිකා සේවයක් පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයෙක් සහ ඊට සම්බන්ධ සුරූපී කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයක සමගින් පසුගියදා අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියනවා. පොලිස් හදිසි ඇමතුම් අංශය අංක 119 දුරකථන අංකය ඔස්සේ ලද පැමිණිල්ලක් අනුව ගල්කිස්ස පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් දින කිහිපයක් තිස්සේ සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුව සැකකරු සහ සැකකාරියන්ව අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවසුවා. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අන්තර්ජාලය ඔස්සේ පළ කළ දැන්වීමක් අනුව විවිධ පුද්ගලයින්ගෙන් ලැබෙන ඇමතුම් අනුව එම පුද්ගලයින්ගේ සිතේගේ පරිදි කාන්තාවන් තෝරා ගැනීම සඳහා WhatsApp තාක්ෂණය ඔස්සේ කාන්තාවගේ ඡායාරූප ඔවුන් වෙත යොමින් මෙම ජාවාරම සිදු කර ඇති බව පොලිස් නිලධාරියෙක් පැවසුවා. කාන්තාව ඇනවුම් කරන පුද්ගලයා වෙත ඔහුට අයත් මෝටර් රථයෙන්ම ගොස් කාන්තාව ලබා දී මුදල් ලබා ගැනීම මෙම සැකකරු සිදු කර ඇතයිද ඒ සඳහා රුපියල් 5000 සිට ඉහළ මිලක් අය කර ඇතයිද පොලිසිය කියනවා. මෙම ජාවාරම සිදු කරගෙන යාම සඳහාම සැකකරු ගල්විස ප්‍රදේශයේ රුපියල් 50,000ක මාසික කුලී පදනම මත දවසක්ද ලබාගෙන දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණෙන කාන්තාවන්ට ඉඳුම් හිටුම්ද ලබා දී තිබූ බවත් ජාවාරම සඳහා සැකකරුගේ පිරිඳද සහාය දක්වා ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය කියනවා. පානදුර පදිංචි සැකකරුගේ බිරිඳත් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියනවා. ගල්කිස්ස කොට්ටාෂ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රනාන්දු පොලිස් පරීක්ෂක සිරිවර්ධන සැරයන් පලිහක්කාර මහත්වරු පරීක්ෂණ පවත්වනවා. ඉතින් මේ වීඩියෝව ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න යන්න අමතක කරන්න එපා. ඔබ තාමත් අපේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේම වීඩියෝ ඉක්මනින්ම ඔබ වෙතට ගෙන්වා ගැනීමට බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මේ වීඩියෝව හොඳයි කියලා හිතනවනම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.